मम्मे उड़ीन का वीडियो पोरंदुन विधिहटम एक कथावे तिरिटिक मे विधिहट कंटिन्यू करान्न हेतुवा ए वीडियो एकत बलला मावोत मे अद कथाव गोडाक होंदर तेरेई कियला मम हितनवा निकमट हितला बलन्न मे जीवित कालेदी अपि कैमति देम वितरक अपिट लैबुनाद अपि आदरय करन अयम अपिट आदरय कलाद ए वगेमाय अपि तोरागत्त देयक लेसेन पहसवेन अपिट अपे अत्तटम गन्न पुलुवन उनाद समहर अयट नम उत्तरे ओव वेन्नत पुलुवन एत गोडाक देनेक्ट मेकेट नहे कियन एक तमाय उत्तरे वेन्ने इतिंग अपि मे नहे कियन तन इंदन कथाव इस्सरहट अरगेन गियोत मे दे मेहेम वेन्न हेतु मोनवद अत्तटम कलिन वीडियो एके कियपु विदिहट ए प्रश्ने हेतुवम मेकेटत अदालद ඉන්න පොටක් එකින් එක විස්තර කරගමු කැමැත්ත කියන දේ එකිනෙකාට සාපේක්ෂ වුණත් ඒත් හැමෝටම පොදු වුණ කාරණාවක්. කැමැත්ත කියන දේ පොඩි අතදරුවගේ ඉඳන් වයසට ගිහින් ඔත්පල වෙලා ඉන්න කෙනා දක්වාම විහිදෙන දෙයක්. ඒත් ඒක කෙනාගෙන් කෙනාට වයසෙන් වයසට අත්දැකීම් වල වැඩිවීමත් එක්ක නිතර නිතර වෙනස් වෙන දෙයක්. මට ඇත්තටම කැමැත්ත කියන දේ විස්තර කරනවට වඩා मगे मेन पॉइंट अभी मे कमति देम अभी कियन दे मे कथाव अतर तुरेम निकमट वगे कल्पना कल बलन अभी आस अभी बलापुर देम अपे जीवित वल्ट लैबुन अदकियला मगे मेन टॉपिक आदर निशाम मम हेम गम को अभी आदर करन अभी आदर करपु केनाम अवसाने अभी लैबुने හැබැයි එහෙම නොලැබුණත් ඒ ලැබුණ කෙනාට සිතුවිල්ලකින්වත් වරදක් නම් කරන්න හිතන්න එපා ඒ දේවල් මතක් කරලා මොකද ඒ අපිට ලැබුණේ අපිට ලැබෙන්න ඕනි කෙනා වෙන්න ඕනි නිසා කතාවට වගේ ඔයාලත් අහලා ඇති යක්ෂ වැඩ කරලා දෙවිවරු පතන්න එපා කියන කතාව තමන් පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න තමන් දෙවියෙක් වගේ නම් මට ලැබිලා ඉන්න කෙනා යක්ෂයෙක් වෙන්නේ කොහොමද කියන දේ මොකද තමන් ගැන හොඳටම දන්න කෙනා තමන් විතරයි ඉතින් කැමැත්ත ආදරයට ගලපද්දී තමන් තෝරන දේ බොහෝ වෙලාවට නොලැබෙන්න පුළුවන් මොකද අපි පතාගෙන ආපු කාරණාව පැත්තකට තියලා අපිට අලුත් දෙයක් පටන් ගන්න එක හිතනවට වඩා අමාරු කාරණාවක් තේරුම් ගන්න ලේසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔයා කෙනෙක්ගෙන් ණයට සල්ලි ටිකක් ගන්නවා එතනදී ඔයා එයත් එක්ක ණය ගනුදෙනුවක් හදා ගන්නවා ඒ ණය ගනුදෙනුව නොගෙවා පැත්තකට තියලා තවත් අලුත් කෙනෙක්ගෙන් තවත් ණයක් ගන්නවා ඒකෙන් ඔයාලා තුන්දෙනාම අසරණ වෙනවා මිසක එක්කෙනෙක්ටවත් කිසිම ගැළවීමක් නම් ලැබෙන්නේ නැහැ මොකද මුලින් ණයට ගත්ත කෙනාගේ බලාපොරොත්තු වෙන්නේ ඔයත් එක්ක තියෙන ණය ගනුදෙනු ඔක්කොම ක්ලෝස් කරලා එතනින් නවතින්න ඒත් ඔයා කරන්නේ දේ පැත්තකට දාලා තවත් කෙනෙක්ට ණයක් හදා ගන්න එක අවසානයේ ඔයා ඒ තැන් දෙකටම ණයයි අපි මේ ණය මොනතරම් ඩොන්ට් කෑක් කළත් මේක අපේ පස්සෙන් අපේ අවසානයේ වෙනකම් එනවා අවසානයේක ගෙවා ගන්න බැරුව මැරුණත් ඒක ගෙවලා ඉවර කරනකන් ආත්මයක් ආත්මයක් පාසා අපේ පස්සෙන් එනවා ඒක ස්ථීර දෙයක් ඉතින් මේ දෙම අතරේට ගලපලා බලන්න අපි වෙන කෙනෙක්ට ණය වෙලා ඉද්දි ඒ ණය ආත්ම ගානක් පැහැර හැරලා එයාත් ආත්ම ගානක් පස්සෙන් ආවට පස්සෙත් ඒ දේ දැක දැක තවත් ඒක මග හැරලා අලුත් කෙනෙක් එක්ක ආදරයක් පටන් ගන්න ගියොත් ඒක හිතපු විදිහටම ලැබෙයිද ණය පොදියේ බර අඩු වෙන දවසක නම් ඒ දේ කරගන්න පුළුවන් වෙයි ඒත් එතකන් අපිට අපිටම කියලා තෝරා ගැනීමක් ලැබෙන එකක් නම් නැහැ මොකද මේ ගොඩාක් දේවල් අපි මේ කරපු ණය ගනුදෙනු වලට යටයි එහෙනම් අද කියු කාරණාව ගැන ටිකක් හිතන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු මම TX